හෙලෝ අයිබෝවන් මේ ඔබ අමතන්නේ COVID-19 ඒකාබද්ධ ගෘහස්ත සුවසේවාවයි. එතකොට මට ගෙදරින් ඉඳන්ම කොරෝනා වලට ප්‍රතිකාර කරනවද? මේ මොහොතේ ඔබට ඇති ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලබා දෙන්නට COVID-19 ඒකාබද්ධ ගෘහස්ත සුවසේවාව සූදානම්. ඔබ මුළුමනින්ම සුවය ලබන තුරු ඔබට අවශ්‍ය සෞඛ්‍ය වෛද්‍ය පහසුකම් සැලසෙන්නට අප කැප වෙනවා. ඔබට තවදුරටත් COVID-19 පොසිටිව් වුණා කියලා අපහසුතාව විඳින අවශ්‍ය වෙන්නේ නැහැ. COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු කරන මොහොතේ සිට ඔබ සම්පූර්ණයෙන්ම සුවවන මොහොත දක්වාම ඔබ හා සම්බන්ධ වෙමින් නිරතුරුවම ඔබට අවශ්‍ය වෛද්‍ය හා ආරක්ෂණ උපදේශ සපයීමට දැන් ලංකා බැංකුවේ සහයෝගය ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුන්වා දෙන COVID-19 ඒකාබද්ධ ගෘහස්ථ සුව සේවයමතු මධ්‍යස්ථානයේ කටයුතු කරයි. සමීක්ෂණ දත්ත අනුව රෝගියෙකුට දක්වන ප්‍රතිචාර කාලය විනාඩියකින් අඩු කරගත හැකි නම් එම ජීවිතය රැකගැනීමේ සම්භාවිතාවය 10%කින් වැඩි වන බව හෙළි වී ඇත. එයනුව COVID-19 ව්‍යසනකාරී අවස්ථාවේදී සන්නිවේදන හැකියාවේ කාර්යක්ෂමතාවයේ වැදගත්කම හරියට තේරුම්ගෙන විසිරී පවතින සන්නිවේදන හා සෞඛ්‍ය සේවා සියල්ල මේ හරහා කේන්ද්‍රගත වෙයි. රෝහල්ගත කරමින් ප්‍රතිකාර කළ යුතු පිරිස් හා තම නිවස තුල රඳවා ප්‍රතිකාර කළ හැකි පිරිස් මේ අනුව හඳුනාගෙන නිවසේ සිට ප්‍රතිකාර කරන රෝගීන් හට මූලික සෞඛ්‍ය අවශ්‍යතා මෙන්ම ආරක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කරමින් ඉදිරි පියවර සඳහා යොමු කෙරේ. මෙමගින් අදාළ ආසාදිත පුද්ගලයන් මාර්ගගත ගෘහස්ථ ක්‍රමයේ උසෙයි වෛද්‍යවරුන් හා සම්බන්ධ කරමින් පවතින තත්ත්වය අනුව අදාළ ප්‍රතිකාර සහ උපදෙස් ලබා දෙනු ලැබේ. මේ තුලින් පළපුරුදු වෛද්‍යවරුන් 400කට අධික පිරිසක් ඔබ හා සම්බන්ධ වෙයි. නිස ක්‍රමවේදයකට අනුව අවශ්‍ය සෑම විටම වෛද්‍යවරයා ඔබ හා සම්බන්ධ වන අතර ඔබ අමතන අංකය තුලින්ද අසාධ්‍ය අවස්ථාවකදී වෛද්‍යවරයා හා මෙම ඇමතුම් මධ්‍යස්ථානය හරහා සම්බන්ධ වීමට හැකි වේ. එමෙන්ම නිවසේ සිට ප්‍රතිකාර ලබන අවස්ථාවකදී හදිසි තත්වයක් ඔබට ඇතිව හොත් මෙම ඇමතුම් මධ්‍යස්ථානය හරහා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔබ යොමු කරනු ලබයි. ඒ තුලින් වෛද්‍යවරයාට හා ආසාධිතයාට මතුවන ප්‍රායෝගික ගැටලු මගහරවා ඉක්මන් සුවතාවයකට මඟ සැලසෙයි. පැවිසි අතර පුරාම ක්‍රියාත්මක නිසා දැන් ඇත්තටම හොඳයි. இந்த அழைப்பு மையம் மூன்று மொழிகளை இயங்குறதால மக்களாகிய எங்களுக்கு எங்கட வேலையை செய்யறதுக்கு சுலபமா இருக்கு. சௌக்கிய அமாத்தியாஷே மகின் விசேஷன வைத்திய கண்டாமக் அப சமக சம்பந்த வேண නිසා ඇත්තටම අපට කිසිම බයක් නැහැ. gederataම වෙලා කොරෝනා වලට බෙහෙත් ගන්න පුළුවන් වෙන එක ඇත්තටම හිතට සහනයක්. අපිට අවශ්‍යම වෙලාවේදී මේ වගේ දෙයක් හඳුන්ලා දුන්නට ගොඩක් ස්තුතියි. සෞඛ්‍ය සම්පන්න දේශයක් ගොඩනැගීම වෙනුවෙන් කැපවෙන මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් මෙරට ප්‍රමුඛතම සංවේදන සහකරු වන ඩයලොග් ආයතනයත් ජනතාව වෙනුවෙන් සෑම විටම කාලීන අවශ්‍යතාවයන් ඉටු කිරීමට කැපවන ලංකා බැංකුවත් එක්ව මේ මොහොතේ COVID-19 ඒකාබද්ධ ගෘහස්ථ සුව සේවාව ඔබ වෙනුවෙන් හඳුන්වා දෙන්නේ කේන්ද්‍රගත සංවේදන පහසුව ඔස්සේ කොරෝනා වලින් තොර දේශයක් බිහි කිරීමටයි. මේ බලාපොරොත්තුව තමයි මේ මාස්ක් එකක්වත් දාන්න නැතුව යන තත්ත්වයකට මේ රට නැවත ගියන්න. ඒ වගේම රටක් විදිහට ආණ්ඩුවක් විදිහට අපේ සූදානමක් තිබිය යුතුයි. යම් කිසි විදිහකට රටේ තියෙන රෝහල් වල ධාරිතාවයේ ඉක්මවා යන මට්ටමකට රෝගීන් ලංකාවේ ඇති වුණොත්, හිදී රෝගීන් රැකබලා ගැනීමත් අපේ ප්‍රධානම වගකීම. ඒ සඳහා තමයි මේ ව්‍යාපෘතිය එන්නේ. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ලංකා බැංකුවේ සභාපතිතුමාට, එහි කාර්ය මණ්ඩලයට අපට උදව් කරන් රටක වගකිව යුතු ආයතනයක් විදිහට මේ කොවිඩ් මර්ධනය කිරීමේ අයිතිකාරත්වය එහි කොටස ජාතික වගකීම ඉටු කරමින් ලංකා බැංකුව බාරගෙන ලංකා බැංකුව ලෝක වසංගතයක් ජාතික ව්‍යසනයකට රටපත් වෙලා තියෙන අවස්ථාවේදී කොවිඩ් දහනන නිසා පෙරට ඇවිල්ලා මේ සභාපති කාංචන රත්නත් මෙතුමා ඇතුළු බැංකුව අපට විශාල දායකත්වයක් මේකදී ලබා දෙනවා. මේ ශක්තිය නැතුව සෞඛ්‍ය අමාත්‍යාංශයට තනියෙන් කොවිඩ් මර්ධනය කරන්න බෑ. අධිකාරු ජනාධිපතිතුමා ඇතුළු රජයට තනියෙන් මේක මර්ධනය කරන්න බෑ. මේක දැවැන්ත වැඩක්. ඒ නිසා විශේෂයෙන්ම අපි ඕනෑම තැනක මොනතරම් රෝගීන් සංඛ්‍යාවක් ආවත් අපගේ රෝහල් ධාරිතාවයේ ඉක්මවන්න රෝගීන් ආවත් අද මේ ආයතනවල එකතු වෙන්න අපට ඒ රෝගීන් හොඳින් රැකබලා ගැනීමට ක්‍රමයක් අපි හදාගෙන The principle here is not only to look it from the health angle, but also to take care the health challenge while safeguarding the interests of day-to-day affairs of the public as well as the economy, especially micro and macro economy both. And in that may be the reason why the DOC felt the impact of this corona on the economy, both micro and macro. And
our good friend for a long time, Kanchana Ratwatte, one day phoned me whether they can contribute in some way to convert this institutional-based isolation care, whether with our bringing in technology and other inputs, whether we can make it home management, home-based isolation care, in order to make the patient and the system both much more advanced and comfortable. So that was the exercise now we are leading. It's not just a call center, it's a well-structured call center. Will be received initially by the DOC team, but that will be backed by medical team up to a 3 levels. So kamathanshi magapen bimanwa rajye vaidyan lidharin ke sangamaya ha paudgalikanshi sahaya diva jathi banku karana sannamaya wu lanka bankuwa melissa obata amathanne emathumakata eha giya manushyathwe bædima nisa wedi manushyathwe da diku karamin saukhya amathanshi ha ekwa lanka bankuwe tawat samaja satkarayage.